ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කරමින් ජයල නගරයේ පැවති පුලුවන් ශ්‍රී ලංකා තවත් ජනරලියක් අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. හිතුමතේ බදු අඩු කළහොත් සිදුවන්නේ රටේ ආර්ථික යලි කඩාවැටීම බවයි ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. 2023 ආර්ථිකය දියුණුනේ නිසා මතේ සල්ලි තිබුණා. ඇත්ත වශයෙන්ම අපේ අඩු ආදායම් ලාභීන්ට අස්වැසුම ලබලා දෙන්න තුන් ගුණයක් වැඩි වෙලා 2024 වෙනකොට තවත් මුදල් තිබුණා. ඒ නිසා රජයේ සේවකයන්ට රුපියල් 5000ක මාසයකට දීමනාව වැඩි කරා. අප්‍රේල් වෙනකොට වැඩි උනේ නිසා ඒක රුපියල් 10000ක් කරා. දැන් තවත් සල්ලි තියෙන නිසා අපි දැන් අඩු වශයෙන් ජීවන වියදම් දීමනාව රුපියල් 25000ක් කරන්ටත් ඒ වගේම අඩුම වැටුප රුපියල් 55000ක් ඇටට ආරම්භික වැටුප හැටියට අරගන්න. අන්න එහෙම දියුණුවක් අද අපි ඇති කරගෙන ඉන්නේ. දැන් මේ දියුණුව තව ඉදිරියට ගෙනියන්න අපි ඉන්නේ රුපියල් ශතවත් ශක්තිමත් කරන්න. මම ලෑස්ති 21 වෙනිදා ප්‍රතිඵලයෙන් පස්සේ 22 වෙනිදා අපේ වැඩ කටයුතු ඔක්කොම ආරම්භ කරන්න. ආපහු නවතින්නේ අපි තියෙන රට හදන්න. මම දැක්කා රූපවාහිනියේ අපේ සජිත් ප්‍රේමදාස මෑතුමා කතාවක් කරා. මං මේ පාසල් 10000ටම සූරු පන්ති කාමර අරන් දෙනවා කිව්වා. මේ අරගන්ට මං කෝටි පොතියෝ 10000ක් ලෝකෙ වටේ හොයාගෙන ඒ හැම එක්කෙනාටම පාසලක් බාර දෙනවා කිව්වා. දැන් අවේ ලෝකෙ ඉන්න කෝටි පොති ඔක්කොම එනවා. සජිත් ප්‍රේමදාස මෑතුමා කිව්වේ හැටියට අර සල්ලි අරගෙන ඔළුව උඩ තියාගෙන එනවා අපේ ඉස්කෝලේ දියුණු කරන්න. ඔහොම මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න පුළුවන්ද? මොකද්ද මේ බබ්බු කියලා දෙනවද? ඇයි ඇවිල්ලා රටේ ජනතාවට මෙහෙම බොරු කතා කියන්නේ? මේම පුද්ගලයෙක් සුදුසුද ඇමතිකමක් කරන්න හරි? එයා හිතන්නේ අපි වීසා අයින් කරපු නිසා මුන් ඔක්කොම ඇවිල්ලා කෙලින්ම ලංකාවට එනවා කියලා. එහෙම වෙන්නේ නැහනේ. කොහොමද රටක් බාර ගන්න මේම පුද්ගලෙ? රෑ වැටුනේ වලේ දවල් වැටෙනවද? අනේ එච්චරයි මට අහන්න තියෙන්නේ. ඉන් තමන්ගේ අනාගතය ගැන හිතන්න. තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න. රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන නියෝජිතයන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පළ කළා. තමුන්නාසල මතකයි ව්‍යාපාරිකෝ කඩාවැටලා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ මේ රටේ බේකරි තිබ්බා 39000ක්. එක බේකරියකට පාන් පිටි කිලෝ එකක් නැහැ. පාන් ටික හදාගන්න සුදුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික 80000ක් හිටියා. ඒ ව්‍යාපාරිකයන්ට තමන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික නැහැ. පිට රටින් ගෙන්න ගන්න ඩොලර් නැහැ. මෙහෙම රටක් ආර්ථික වශයෙන් කඩාවැටෙන රටක් නැවත අවුරුදු දෙකමාරක ආර්ථික ශක්තියක් ලබා දෙන්න හැකියාව ලැබෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවයි කියන එක අපි ජනතා විමුක්ති පෙරමුණටයි සජිත් ප්‍රේමදාස මහත්තයරේ මතක් කරනවා. ඉස්සෙල්ලම මේ ජනාධිපතිකම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දුන්නේ කාටද? අපේ විපක්ෂ නායකතුමා. එයා මහ බැංකුවේ අධිපතිතුමා, භාණ්ඩාගාරයේ ලේකම්තුමාව ගෙන්නගෙන කතා කරා පැය 3ක්. හර්ෂලා ඔක්කොම ආර්ථික ඔස්තරලත් එක්ක වාඩි වෙලා කතා කරලා ඉවර වෙලා පාර්ලිමේන්තු කණ්ඩායමට ඇවිල්ලා කිව්වා, තවම අපිට මතකයි හර්ෂත් සිල්ලා කිව්වේ අපි විස්තර කියනකොට මොකද මමයි ලක්ෂ්මන් කිරියල්ලේ මහත්මයා කිව්වා මේක බාර ගන්න කියලා. අපි දන්න දේශපාලන යනුව බලය ලැබුණ හැටිය බාර ගන්නට ඕනේ. ඒ කන්නකොට මෙයා කතා කරලා කිව්වේ මොකද? අත ගහන්න එපා නායකතුමා. ඒ කියන්නේ මේක ඉස්තිරිකට අත දිනවා වගේ මේ කිව්වේ. අපිත් කටවහගෙන හිටියා මොකද මේකළු තමයි ආර්ථිකය දන්න නිසා. එහෙමයි එදා විපක්ෂ නායක සුමා ප්‍රතික්ෂේප කරීමේ. ඒ වැටුණු රට ගොඩගත්තේ කවුද කියන්න බයියේ? වට්ටපු රට අවුරුදු දෙකෙන් ගොඩගත්තේ කවුද? රට වැටුනම ගොඩ ගන්න කියලා සජිත් එන්න කිව්වම ආවද? ආන්ද්‍ර කුමාරට එන්න කිව්වම ආවද? කවුද ආවේ? තනි රනිල් වික්‍රමසිංහ. අද කයිවාරු ගන්නවනේ ආන්ද්‍ර කුමාර. බයිලා ගාලා රටවල් ගොඩ ගන්න බෑ. රට ගොඩ ගන්න නම් ජාත්‍යන්තර එක්ක සම්බන්ධතාව තියෙන්න ඕනේ. රනිල්ට තියෙන ජාත්‍යන්තර සම්බන්ධතාවය ආන්ද්‍ර කුමාරට තියෙනවද? මතක තියාගෙන තව දින 22කින් ඔබ හමුවට එන්නේ රට බේරගත්ත මිනිහස ඇඟ බේරගත්ත මිනිසු දෙන්නගේ ඡන්දෙ කියන එක මතක තියාගන්න. එදාට ඔබ තීරණය කරන් මොන පක්ෂක හිටියත් මොන තැනක හිටියත් මේ අවස්ථාවේ ඡන්දෙ දෙන්න ඕනේ වෙන කාටවත් නෙමෙයි, රට බේරගත්ත රනිල් වික්‍රමසිංහට පවණයි කියන එක මතක තියාගන්න මගේ අම්මේ තාත්තේ.